सब्सक्राइब कराना, बेल आइकन का क्लिक कराना, लाइक कराना, कमेंट कराना, शेयर कराना। රෙදිමා දින ස්ත්‍රීකේ අඩිය කුණු බැඳෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මේකට එක එක දේවල් කරනවා සමහර කාලවලට ඒ කරන දේවල් වලින් තවදුරටත් අයන්නේගේ අඩිය විනාශ වෙලා යන එක තමයි කරන්නේ. බොහෝ විට අඩිය සීරුවොත් එහෙම මේ විදිහට බැඳෙන එක තවත් වැඩි වෙනවා. ඊට පස්සේ සමහර කාලවලට පාවිච්චි කරන්න බැරි විදිහට අයන් එක විනාශ වෙලා යනවා. රෙදිමා දිනකොට මදින රෙදි පිච්චෙනවා. ඒ වගේ ප්‍රශ්න වල මූණ දෙන්න වෙනවා. ඉතින් මම අද ඔයගලන්ට පෙන්නන්නේ gedara තියෙන දෙයකින් පහසුවෙන් අයර්න් එකේ යට තියෙන කුණු ටික අයින් කරගන්න විදිහ. මේකට මම පාවිච්චි කරන්නේ පැරසිටමෝල් පෙටි. අයර්න් එක හොඳට රත් වෙන්න ගහලා තියලා අයර්න් එක හොඳට රත් වුණාට පස්සේ පැරසිටමෝල් පෙට්ට අරගෙන අයර්න් එකේ අඩියේ තියෙන කුණු වල තදින් අතුල්ලගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පෙන්ඩෝල් පෙට්ට අතිංගලන අමාරු නම් අත පිච්චේ නම් ග්ලව්ස් එකක් දාගන්න. අර බැඳිලා තියෙන කුණු වල එක කොනක ඉඳන් මැද්දෙන් පටන් ගන්න නැහැ. එක පැත්තක ඉඳන් හිමින් සැරේ ක්‍රමානුකූලව පෙන්ඩෝල් පෙට්ට අතුල්ලගෙන යනවා. ඒ අතුල්ලනකොට පෙන්ඩෝල් පෙට්ට උණු වෙනවා. ඒ පෙන්ඩෝල් පෙට්ට උණු වෙනවත් එකම අර බැඳිලා තියෙන කුණුත් උණු වෙලා අර බැඳිලා තියෙන බන්ධනේ නැතුව ගිහිල්ලා අයර්න් එකෙන් ගැලවෙනවා. එතකොට අපිට ඒක උණු වෙනකොට උණු වෙන කැල රෙදි කැලකින් පිටරදා දිගින් දිගටම එක කොනක ඉඳන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් බොහොම පහසුවෙන් අයර්න් එකට හානියක් වෙන්නේ නැතුව මේ ක්‍රමයට අයර්න් එකේ අඩිය සුද්ධ කරගන්න පුළුවන්. ඒ විදිහට ඉදිරියට කරගෙන කරගෙන ගිහිල්ලා අන්තිමට දුබුරු පාටට ඉතුරු වෙයි. ඒකත් ලාවර දුබුරු පාට දිනවා. ඒකත් ඉවත් කරන්න පුළුවන් තවදුරටත් පැරසිටමෝල් පෙටි වලින් මේ විදිහට මැදගෙන ගියාම. ඉතින් දැන් මේ අයර්න් එකේ නම් ගොඩාක් කුණු මැදිලා මේක අවුරුදු 3ක් 4ක් විතර මේ ඇතර මේ කුණු වගේ වැදෙන රෙදි වල තියෙන කෙඳිම තමයි උණු වෙලා. ඉතින් ටික 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 එතෙන්ට ඒක එකතු වෙනවා. මේකට දැන් මේක ගොඩාක් වැදිලා තියෙන නිසා සම්පූර්ණයෙන්ම මේක සුදු වෙන්නේ නැහැ වැඩේ ඉවර වෙනකොට. නමුත් අර රෙදි පිච්චෙන එක, රෙදි වල ඇලෙන එක, රෙදි වල කුණු ගෑවෙන එක ඒවා වළක්වන මට්ටමට මේකත් සුද්ධ වෙනවා. දැන් මේක අවුරුදු දෙකක් තුනක් කියන්නේ නැතුව මුලදිම කුණු බැඳෙනකොට මේ විදිහට පැනඩෝල් පෙති වලින් සුද්ධ කළා නම් මේ වගේ ගොඩක් වැදෙන්නෙත් නැහැ. අන්තිමට චුට්ටක් ඉතුරු වෙන්නෙත් නැහැ. ඇත්තට මේක ඉතුරු වෙන්නේ නැහැ. අර මේකේ අඩියේ තියෙන ටෙප්ලෝන් එකට තදින් බැඳිලා තියෙන වර්ණ ටික තමයි ඉතුරු වෙන්නේ. කුණු ඔක්කොම ඉවත් වෙනවා. අර රෙදි මේ බැඳිලා තියෙන දේවල් වල තියෙන රෙදි වල තියෙන ඩයි වගේ පිච්චිච්ච දේවල් ටික අඩියෙන් වෙන් වෙන්නේ නැතුව හොඳටම ඇවිල්ලා තියෙන නිසා තමයි අන්තිමට වැඩේ ඉවරනකොට පේන්නේ. ඉතින් ඕගලන්ගේ අයර්න් එකෙත් ගොඩක් කුණු බැඳෙන්න කලින් සාමාන්‍ය ප්‍රමාණයට කුණු චුට්ටක් බැඳින්ගෙන එනකොට මේ විදිහට අයර්න් එක මුතර රත් කරලා පැනඩෝල් පෙත්තකින් ක්‍රමානුකූලව අතුල්ලලා තියෙන කුණු ඉවත් කරගන්න. එතකොට මේ වගේ ගොඩාක් කුණු බැඳිලා ඉවත් කරගන්න බැරි මට්ටමටම යනකන් තියාගන්න නැතුව හැමදාම අයර්න් එක ක්ලීන් එකේ තියාගන්න පුළුවන්. ඒ වගේම කිසිම හානියක් වෙන්නේ නැහැ අයර්න් එකට. රෙදි පිච්චෙන්නෙත් නැහැ, රෙදි වල කුණු ගෑවෙන්නෙත් නැහැ. හැමදාම අයර්න් එක කඩින් ගත්තා වගේ නියම විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් වැඩක් වෙන්න ඇති කියලා. සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.